අයිබෝවන් ස්වෝදෑසනක් අද දවසත් ඔබ සිල් දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ක්විඩ් ගැන බොහෝ වේදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දැනට යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දෙකටම සපෝට් කරන්න. පළවෙනිම ක්විඩ් ඩිනර් රේට් ගැන බලමු. ලංකා මුදල් වලින් ඩිනර් එකක වටිනාකම රුපියල් 974,659යි. ඉන්දියාම් දොලරින් දිනාර එකක වටිනාකම රුපියල් 271,151යි. මෙන්න මේ ගණන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. අල්මුල්ලා එක්ස්චේන්ජ් ජමියාල තියෙන මැෂින් ගාන බලමු. ඉන්දියාවට රුපියල් 271,105යි. ලංකාවට රුපියල් 974,165යි. ජමියාල තියෙන මැෂින් වල ගාන හොඳයි නම් එවන්න. ඒ වගේම ඒ දිනාර එකයි කාලයි අය කරන්නේ කමිෂන්. කොයිදේ සමහර එක්ස්චේන්ජ් වල එකෝන් නම්බරය හංගනවා. මේ පිළිබඳවත් ඔබට නිරන්තරයෙන් මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ එකෝන් නම්බර තියෙනවද කියලා අනිවාර්යෙන් බලාගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක නම්බරයක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට වෙන්නන. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක්කු වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. යුනයිටඩ් ගල්ෆ් එක්ස්චේන්ජ් කෝපරේෂන් ඉන්දියාවට ෆිලි 750යි. ලංකාවට ඩිනාර එකයි අය කරන කමිෂන්. අල්සාමිල් එක්ස්චේන්ජ් කෝපරේෂන් ඩිනාර එකයි අය කරන කමිෂන්. යුජේ එක්ස්චේන්ජ් කෝපරේෂන් ඩිනාර එකයි අය කරන කමිෂන්. කොයිඩ් ඒෂියන් ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් ෆිලි 750යි සහ ෆිලි 500කුත් අය කරන කමිෂන්. කොයිටේතුල අල්නාදා, ARY, අම්මාන එක්ස්චේන්ජ්, UJ, අල්සාමිල්, අන්සාරි එක්ස්චේන්ජ්, ලූලු එක්ස්චේන්ජ්, ජෝයාලුකාස්, KBE, UAE, ඔමාන එක්ස්චේන්ජ්, බහරයින් එක්ස්චේන්ජ්, BEC, වල ස්ට්‍රීට් එක්ස්චේන්ජ්, මේ වගේ තවත් ගුඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. මේ දවස්වල සමහර එක්ස්චේන්ජ් වල ස්පෙෂල් ඔෆර් තියෙනවා. විශේෂයෙන්ම සල්මියා සූක් වල තියෙන සමහර එක්ස්චේන්ජ් වල ෆිලිස් 250යි අය කරන්නේ කමිෂන් කියලා බොහෝ දෙනෙක් දෙනවත් කරලා තිබුණා. ඒ වගේම ARY, අම්මාන එක්ස්චේන්ජ්, UJ, අල්නාදා මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් වල ෆිලිස් 250යි, ෆිලිස් 500යි, ෆිලිස් 750යි, ෆිලිස් 900යි, ඩිනාර එකයි, මෙන්න මේ වගේ විවිධ ගානවල අය කරනවා. විශේෂයෙන්ම ARY එක්ස්චේන්ජ් වල ගාන රුපියල් 982යි. ඒ වගේම 984ත් ගෙවනවා. ඒ වගේම අල්නාදා, අන්සාරි එක්ස්චේන්ජ්, අල්ෂාෆා එක්ස්චේන්ජ්, ඒ වගේම ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ්, මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් වල විවිධ ගානවල. නමුත් අල්මුල්ලා අල්මසයින් වලටත් වඩා වැඩි ගාණක් ගෙවනවා. පුළුවන් තරම් ඔබගේ දුක් මහන්සියලා හම්බ කරන වේටප මේ වගේ හොඳ එක්ස්චේන්ජ් හරහා යවන්න. කොයි තරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් දිනාර 17යි ෆිලිස් 582යි. කැරට් 21 ග්‍රෑම් එකක් දිනාර 20යි ෆිලිස් 512යි. කැරට් 22 ග්‍රෑම් එකක් දිනාර 22යි ෆිලිස් 750යි. කැරට් 24 ග්‍රෑම් එකක් දිනාර 23යි ෆිලිස් 442යි. කොයිට අතරමිල පහුගිය දවස්වල ඉඳලාම දැන් සත්‍යයක් විතර එකම ගාන තමයි තියෙන්නේ. අඩු වෙලත් නැහැ, වැඩි වෙලත් නැහැ. බලමු තවත් ඉස්සරහට අඩුයිද කියලා. මේ දවස්වල ලංකාවට යන්න ලැහැස්ති වෙලා ඉන්නවා නම් මේ රත්තරම් මිලදී ගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් මිලදී ගන්න. ඒ වගේම රියදුරන් සුභ ආරංචියක් තියෙනවා. කොයිටටේ විදේශිකයන්ටත් ණය ලබා ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. රජතුමාගේ නිවේදනයක් තියෙනවා. මේ වගේ ගොඩාක් ප්‍රවෘත්ති තියෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. පළවෙනින්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෙදස්සල ඔයාලා පොදු සමාව කාලය යටතේ යන්න ලැහැස්ති වෙලා ඉන්න මිනිසුන්ට ඉක්මනින්ම තාවකාලික බලපත්‍රයක් ලබා දීමට උත්සාහ කරන්නේ නැත. ඊයේ දිනේදී අංක 204ක් දාලා තිබුණා. දැනට අංක 34ක් 34 දෙනෙකුට අවුට් පාස් අංක දාලා තියෙනවා. එච්චරයිද? තව කොපමණද කවදාද මේ මිනිසුන්ට යන්න සලසන්නේ? මිනිසු බහුතරයක් අද දවස යාගන්න බැරුව දඟලනවා. මේ අවස්ථාවේදී ඔයාලා ඉතාමත් ප්‍රමාද කරනවා. ඒ වගේම මේ මිනිසු අව්වේ වේලිලා ඉන්නවා ඇවිල්ලා පොලිමේ. දැන් බොහෝ දෙනෙකුට තාමත් වැටුප ගන්න තියෙනවා වැඩ කරපු නිවසවල. නමුත් මේ මිනිසුන්ට යාගන්න විදිහක් නැහැ ඔයාලා යවන්න නැති නිසා. පුළුවන් තරම් ඉක්මන් කරන්න කරුණා කරලා. ඒ වගේම මේ මිනිසුන්ටත් දවසක් නිවාඩු ගන්න බෑ. එවිලා දවසක් ඔතනම වේලෙන්න වෙනවා. සමහර අය දවසම ඉඳලත් ගන්න බැරුව ගිහින් තියෙනවා. මේ වගේ අසාධාරණ කරන්න එපා. ඒ වගේම තමයි ඔබිනුත් මම ඉල්ලන්නේ පොලිමේ ගියාම තල්ලු කරගෙන රණ්ඩු කරගෙන ඔතන කෑ ගහලා සද්ද දාගෙන ඉන්න එපා. මොකද අහල පහල තියෙන්නේ කුවේටි නිවසවල්. ඔබ දන්නවා
සමහර මිනිස්සු දැන් වාහනයක් පාරේ නවත්තලා තිබ්බොත් වාහනේ ස්ටාර්ට් පිටින් තිබ්බොත් හෝන් එකක් ගැහුවත් සමහර මිනිස්සු රණ්ඩු වෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවේදී ඔයාලා කෑ ගහලා එහෙම සද්ද දානවනම් පොලිසියට කෝල් කරන්නටත් ඉඩ තියෙනවා. සද්දයක් දානවනම් කෑ ගහනවනම් ආයතනය ඇතුළ ගිහිලා නිලධාරින්ගේ ඉස්සරහා කෑ ගහන්න. පාරේ කරුණා කරලා හිටගෙන කෑ ගහන්න එපා පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සියලු රටවල් සියලු භාෂාවල් වලින්ම අනතුරුංග වනවා. ජූනි 17 අවසාන දිනේ සියලු දෙනාම ඉක්මන් කරන්න. එහෙම නැත්නම් ඔබට අනිවාර්යෙන් තවත් ප්‍රශ්නවල වලට මුහුණ දෙන්න වෙනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම හවාලි ආණ්ඩුකාර ප්‍රදේශයේ අධ්‍යක්ෂ ජෙනරල් ඊයේ දිනේදීත් මම මතක් කරා. මෙන්න එතුමා ඊයේ රාත්‍රියේදී මාධ්‍ය ප්‍රකාශයක් දීලා තියෙනවා. පැය 24ම වැටලීම පාරේ අහුවෙන සියලු දෙනාම අත්අඩංගුව. එළිය එවිදින අයට තමයි මේකෙන් අවදානම්. නිවස වැඩ කරන අය හරි අවුලන්නේ නැහැ. නමුත් එළිය එවිදින ගියාම أهوينت يزينا اللي ما راحوا وعدلوا أوضاعهم أو إن ما غادر البلاد وظل موجود ومخالف وتعالى المخالف شو الإجراءات اللي راح تصير عليه؟ هي صحيح هناك إجراءات بعد 17/6 لنهاية المهلة صحيح راح يكون هناك حملات تفتيشية مكثفة على مدار 24 ساعة للبحث عن المخالفين اللي ما استجابوا أو ما تعاونوا معنا في المبادرة لأنها مبادرة ذهبية صحيح. أتوقع صعب الواحد أن يطوفها يعني معطينك إمكانية المغادرة من غير دفع غرامات والعودة مرة أخرى في البلاد أو تعديل وضعك والبقاء في البلد فاللي أكيد اللي ما راح يبادر أو راح يظل مخالف إلى بعد 17/6/2024 راح تكون هناك حملات مكثفة على مدار 24 ساعة مع جهات وهيئات بالاشتراك مع جهات وهيئات للقبض وإلقاء القبض على المخالفين اللي ما تعاونوا معنا ووضع عليهم قيود أمنية مع إبعادهم للبلاد وعدم العودة كذلك أنصح أن أصحاب الشركات والمؤسسات أن يحاولوا يتعاونون معنا بالمخالفين إن ما يشغل بعد المهلة أي شركة أو مؤسسة راح يكتشفونهم شغلين عندهم ناس مخالفين راح تكون إجراءات وقيود على الشركة وعلى المؤسسة كذلك على الآوي صحيح في عقوبات على المؤسسات في عقوبات مشددة كذلك على الآويين الآوي أي شخص يكون آوي في السكن أو في المزرعة أو باستراحة يكون آوي مخالف قانون الإقامة وانتهت المهلة وهو موجود وراح يتحاسبون وراح تشدد أيام العقوبات على المخالف وعلى الآوي كذلك داهتين باسو باي ويسي هاترا ويتلي ماك سيدو كارنوا පාරේ කාටවත් අකමැතිව යන්න නම් හම්බෙන්න නැහැ කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මේ දවස්වල නිවසවල සේවය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. නිවස ඇතුළම වැඩ කරන අය, එළියටවත් යන්න නැති අය. ඉතින් එයාලා පොදු සමාකාලයට ගිය නැතත්, එයාලා මේ නිවස ඇතුළේ ඉන්නවා නම්, එයාලට එතන ප්‍රශ්නයක් එන්නේ නැහැ. නිවස ඇතුළේ ඇවිල්ලා වැටලීමක් සිදු කරන්නේ නැහැ. නමුත් එළිය දවස ගාන, දිනපතා, මාස ගාන කාමරවල තියාගෙන, කාමරවල ඉඳගෙන වාහනවල ගමන් කරලා රැකියාවට යනවා නම් ඔබට නම් විශේෂයෙන්ම අවදානම්. අහු වෙන්න නම් එපා. අහු වුණොත් අනිවාර්යෙන් ෆින්ගර් තියලා පිටුවල් කරනවා. ඒ වගේම පහුගිය කාලේ වගේ සතියක් ඇතුළත, සති දෙකක්, මාසයක් ඇතුළත ඔබව සාපර් ජෙයිල් දාලා, CID දාලා ලංකාවට පිටුවල් කරනවා ෆින්ගර් තියලා. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඉන්න කෙනෙක් යන්න පුළුවන් නම් ගිහිල්ලා හදාගෙන ඉන්න පුළුවන් නම් ඉක්මන් කරන්න. එහෙම නැත්නම් පරිස්සමින් තමයි හින්ද වෙන්නේ. අහු වෙන්න නම් එපා. මාසයක් හරි හිරේ ඉඳලා ෆින්ගර් තියලා තමයි යන්න වෙන්නේ. කාලගුණ වාර්තාව අංශක 49ට ඉහළයයි. الخمسين القادمه ان شاء الله اجواءنا حاره الى شديده الحراره خلال فتره النهار نلاحظ ارتفاع نسبي في درجات الحراره قد تصل العظمى الى 49 درجه مئويه لذا دائما ننصح اعزائي المشاهدين شرب كميات كافيه من السوائل وايضا تجنب اشعه الشمس المباشره لسلامتكم. ආරම්භ වෙනවා උෂ්ණත්වය අංශක 49 තවත් ඉස්සරහට 50 55 60 දෙවියන් වහන්සේ ආරක්ෂා කරේ. ඔයා සියලු දෙනාම පුළුවන් තරම් පරිස්සමෙන්. මෙන්න ආරම්භ වෙලා තියෙනවා සෞදි රාජ්‍යයේ දූවිල්ල. කොහොමද දූවිල්ල? උන් බලන්න මස් කඩේ වගේ. මේක සවස හෝ රාත්‍රිය හෝ නෙවෙයි, පස්වරු 1:30ට මෙන්න මේ දූවිල්ල තියෙන්නේ. උන් බලන්න ලෝකේ පේන්නේ නැහැ රතුම රතුපාට දූවිල්ල. පුළුවන් තරම් පරිස්සමෙන් ප්‍රාර්ථනා කරන්න කොයි රටටත් මේ වගේ දූවිල්ලක් නම් එන්න එපා දෙයනේ කියලා. විදේශිකයන්ට සුභ ආරංචියක්, විශේෂයෙන්ම රාජ්‍ය අංශවල පෞද්ගලික අංශවල සේවය කරන අයට. වසර 4ක් පමණ විදේශිකයන්ට ණය දීම තහනම් කිරීමෙන් පසු ප්‍රධාන බැංකු මෙම දිසාවට ඔවුන්ගේ උපාය වෙනස් කළේය.
රාජ්‍ය අංශවල සේවය කරන සහ දිනාර් 250ක් සිට වැටුප් ලැබෙන විදේශගත සේවකෙන්ට ණය ලබා ගැනීම හැකියාව. රාජ්‍ය අංශවල සේවය කරන අයට මෙම අවස්ථාව. ගවර්න්මන්ට් සෙක්ටර්. එවැගේම පුද්ගලික අංශය ප්‍රයිවට් සෙක්ටර්. පුද්ගලික අංශයේ සේවකෙන් සඳහා ඔවුන්ගේ වැටුප දිනාර් 500කට නොඅඩු වී යුතුය. ඛාදිම් සේවකයන්ට නම් මේ වෙන විට එම අවස්ථාවක් නැත. නමුත් මේ පිළිබඳවත් පහුගිය දවස්වල සාකච්ඡා කරා සමාජ සේවක කණ්ඩායම් සහ මානව හිමිකම් කණ්ඩායම. හේතුව මෙන්න මේ විදේශිකයන් විශේෂයෙන්ම ගෘහස්ථ සේවකයන්ටත් කාඩ්පත් හරහා වැටුප් ලැබිය යුතුයි කියලා. බොහෝ දිනකට වැටුපක් නොලැබීම හේතුව එවැගේම වංචාවට ලක්වෙන ඒවා තහනම් කිරීමට මෙම අවස්ථාව ලබා දිය යුතුයි කියලා ඉල්ලීමක් කරා. පහුගිය දවස්වල ඒම නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. නමුත් පාර්ලිමේන්තු නම් වසර 7කට වහලා තියෙන නිසා ඒක ටිකක් ප්‍රමාද වෙනවා. නමුත් මේ වෙන විට පුද්ගලික අංශ සහ රාජ්‍ය අංශවල සේවය කරන්නන්ට අවස්ථාව. ඒත් රාජ්‍ය අංශවල මිනිස්ට්‍රීස් වල සේවය කරන අය දිනාර 250ක වැටුපක් ගන්න කෙනෙක් නම් ඔහුටත් ණය ලබා ගන්න පුළුවන්. එක එක බැංකු ප්‍රමාණය දිනාර 50,000 වෙනකම් ණය ගන්නටත් පුළුවන්. නමුත් ඒක ගැවිය යුතු හැකියාවක්. ඒ වගේම ඔයාගේ බතක කාලයේ වයස සීමාව වැටුප බෝනස් ඒ වගේ සියලු දේම නිරීක්ෂණය කරලා තමයි ඒගොල්ලන් ඔබට ලබා දෙන්නේ. ඒ වගේම පුද්ගලික අංශවල සේවය කරන අය දිනාර 500ක් අනිවාර්යෙන් වැටුප තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඔබටත් හොඳ ණයක් ගන්න පුළුවන්. මාසිකව සාමාන්‍ය දිනාර 300ක් වගේ ඔයා ණය ගෙවන්න ගත්තත් ඔයාට හොඳ ගාණක් ගන්නත් පුළුවන්. ඒක ඉක්මනින්ම ගෙවන්නත් පුළුවන්. දින 100ක වැඩසටහන මම ආරම්භ කරන්නම්. රජතුමාගේ විශේෂ නිවේදනය. කුවේට් ඇමීර් ෂේඛ් මිෂාල් අහමද් අල් ජාබර් අල් සබාහ් 2035 දී කුවේට් රාජ්‍ය වැඩි දියුණු සහ වෙනස් වීමට මුහුණ දෙයි. ඒ වගේම සියලුම ප්‍රදේශවල දැනට ආරම්භ කරලා තියෙනවා වේගවත් කරලා සියලුම මාර්ගවල් ඉක්මනින්ම හදන වැඩකටයුතු ටික වැඩකටයුතු ක්‍රියාව. ඒ වගේම වැඩ බලන අමාත්‍යවරිය ડોક્ટર නූර් අල් මහෂා ආණ්ඩුකාර ප්‍රදේශ 6 ව්‍යාපෘති කොන්ත්‍රාත්තු සමාගම් 12ක් පිරිනමන ලදී. මේ මගින් වැඩකටයුතු ටික ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. රියද්‍රන්ට සුභාරංචියක් තියෙනවා. මෙන්න මේක පළවෙනි එක. තවත් එකක් තියෙනවා. මෙන්න බලන්න ඉස්සරලාම කයිරෝ ස්ට්‍රීට්. اليوم ولله الحمد هيئة الطرق افتتحت أحد الأنفاق الجديدة في مشروع تطوير شارع القاهرة. هذا النفق يقع أسفل طريق الدائر الثاني بين المناطق الدعية والدسمة والمنصورية والقادسية. النفق يتكون من 3 حارات باتجاه مدينة الكويت، وقريبا سيتم افتتاح الاتجاه المعاكس لنفس النفق ضمن مشروع تطوير شارع القاهرة اللي يشمل على تطوير 7 كيلومترات من الطرق، منها 3 أنفاق و5 جسور على مستوى سطح الأرض، وبالإضافة إلى جسر التفاف عكسي علوي و23 محطة للباصات و7 جسور للمشاة. මේවාගේ සුන්දර මාර්ගවල් තියෙනවා නම් රියදුරන්ට සතුටින් දවණේ කරන්න පුළුවන්. කිසිදු කරදරයක් නැතුව වැටුප ඉවර වෙයි, ටයර් එකක් කැඩෙයි කියන බය නැතුව රේපදෙම් කරන්න පුළුවන්. මෙන්න පළවෙනි සුභාරංචි. එවැගේම තවත් එකක් තියෙනවා ඔබගේ වැටුප ආරක්ෂා කරන්න. තවත් කොයිටි ජාතිකයන්ගේ මෙදිහත් වීම. ඒ පිළිබඳවත් බලමු. ඒ වගේම මෙන්න කයිරෝ ස්ට්‍රීට්. මේක නම්බරේ 3 අධිවේග මාර්ග, නම්බරේ 2 අධිවේග මාර්ග, හවාලි මෛදන් හවාලි, දස්මා දැහියා බිනේදල්ගාර් යන මාර්ග, මෛදන් හවාලි යන මාර්ග, සියලුම මාර්ගවල් අලුත්ෙන් හදනවා. ඒ නිසා ඒ පාරවල්වල කිසිදු කරදරයක් වෙන්නේ නැත. ඒ වගේම ඊයේ දිනේදී පුද්ගලයෙකුට දිනාර 2000ක දඩ මුදලක් නියම කළා අභියාචන අධිකරණයෙන්. හේතුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සෞදි රාජ්‍ය අමාත්‍යවරයෙකුට ට්විටර් හරහා අපහාස කිරීම හේතුවෙන්. නමුත් මේක පරණ නඩුවක්. ඉක්මනින්ම ක්‍රියාත්මක කරලා නඩුවේ මේ වගේ තීන්දුවක් නිකුත් කළේ හේතුව මොකද? ඊයේ රාත්‍රිය කුවේට් රාජ්‍යට පැමිණෙනවා සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වැඩ බලන උපලේකම් තුර්කි බින් මොහම්මද් බින් ෆහද් බින් අබ්දුල් අසීස් අල් සෞද් මහතා. එතුමාව පිළිගැනීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අධිකරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂේඛ් ෆහද් යූසුෆ් සෞද් අල් සබහ මහතා පිළිගන්නා ලදී.
එතුමා වත්තරගුඩ ගත්තේ එයාට දඩයක් නියම කරේ මෙතුමා එන නිසා තමයි ඉක්මනින් මේක සියලුම මාධ්‍යවල ඊයේ ප්‍රකාශය. හැම මාධ්‍යවල මේක තමයි හෙඩ්ලයින්ස්. එවාගේම මෙන්න අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයෙකු අත්තරගුඩට නිවාඩුවට ව්‍යාජ ලෙඩ සහතිකයක් හදලා දීලා, අසනීප සහතිකයක්, ශික්ලීව එකක් හදලා දීලා තියෙනවා. මෙන්න පුද්ගලයා අත්තරගුඩට පුළුවන් තරම් පරිස්සමෙන් තමන්ගේ බලය, තමන්ගේ රාජකාරිය වැරදි විදිහට නම් පාවිච්චි කරලා අහු වෙන්න එපා මේ රටේ. ඉහළ දඬුවම්. එවාගේම අමාත්‍යවරයා, ජනතා නියෝජිතවරයා අබ්දුල් කරීම් අල් කැන්දරි ඊයේ දිනේදී විශේෂ උද්ඝෝෂණයකට සහභාග්‍ය වී ඇත. ඊළඟට අත්තරුඟට ගන්න මෙයාවද කියලාත් දැන් සමාජ මාධ්‍යවල ප්‍රකාශ. نحن دولة تمتلك برلمان وديمقراطية. نعم. المسألة مو مسألة في ساحة الإرادة. نعم. هذه السفيرة إذا تم اعتماد أوراقها أعلن استجوابي لوزير الخارجية. විශේෂයෙන් අපි වෙනුවෙන් හඬක් නැගපු පුද්ගලයා අබ්දුල් කරීම් අල් කැන්දරි මහතා. නමුත් අද වෙනතුරු පාර්ලිමේන්තුවේ වාලා තියෙන නිසා බලයක් නැතුව ඉන්නේ. නමුත් මෙන්න කුවේටි ජනතාව, අපිට නියෝජිතවරුන් එපා, අපිට යාළගෙන්න අවශ්‍ය නැහැ. නමුත් රියදුරන්ට මෙම දඩ මුදල් දඬුවම ගොඩාක් ඉහළ මට්ටමින් තියෙනවා. පුළුවන් තරම් ඒක සැහැල්ලු කරන්න. විදේශිකයන් ඉන්නවා, රියදුරන් නිවස සේවය කරන රියදුරන් ඉන්නවා. යාලට නම් ඒක ලොකුම බාධාවක්. ඒ තරම් ගාණක් ගෙවන්න හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සු පව්. පුළුවන් තරම් ඒ ගාණ අඩු කරන්න. යාලට සැහැල්ලු ගාණක් දඩ මුදල් අය කරන්න හදිසි අවස්ථාවල් තියෙනවා. හදිසියට රෝහල් එකක් යන්න අවස්ථාවක් තියෙනවා. සමහර දේවල් අපේ දරුවන්ට දඩයක් ගෙවන්න, හිරේ දාන්න එපා, ඒ වගේ අවස්ථාවල් දෙන්න. ඒ වගේම පුළුවන් තරම් මෙන්න මේ නීතිය වෙනස් කරන්න කියලා කොයිටි ජනතාව ඉල්ලීම. එතකොට රියදුරන් ඉස්සරහට ඒ කානුන් එකත් මාරු වෙනවා. අපිට ඒ තරම් වැඩි ගාණක් ලැබෙන්නේ නැත. නමුත් පරිස්සමෙන් සමහර විට කොයිටි ජාතිකයන්ට වෙනම ගාණක්, අපිට වෙනම ගාණක් අය කරන්නටත් ඉඩ තියෙනවා. බලමු තවත් ඉස්සරහට මේ කානුන් එක, මේ රියදුරන්ගේ නීතිකර කිරීම සම්බන්ධ කානුන් එක නම් අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. එහෙම ගියොත් අපිට මේ රටේ ආයි රැකියාව කරන්න හම්බෙන්නේ නැහැ. බ්‍රොස් එකයි අර ඩස්පෑන් එකයි අරගෙන පාරේ පාරතු ගහන්න ගියත් වෙටපක් අරගෙන පාඩුවේ යන්න පුළුවන් වගේ. රියපෙදෙන් කරලා ඩිනා 300ක් දඩේ ගෙවන්න කොහේ යන්නද? මෙන්න ජනතාවගේ අදහස. කැමති කෙනෙක් අනිවාර්යෙන් කන් දීලා අහන්න. මොකද අරාබි තේරෙන කෙනෙකුට මේක ඇත්තටම රියදුරෙක් නම් ඔබට සුබ ආරංචියක්. මෙන්න කොයිටි මාමා කෙනෙක් ඊයේ දිනේදී මාධ්‍ය ප්‍රකාශයේදී كيف هو عشان تيكا شايفة أن الحلول الوسط أفضل، بمعنى أن لا هو لا هو مبالغة في المبلغ ولا هو تقصير في المبلغ. بعدين لازم يكون عند كل إشارة مرور يكون فيها دورية، بحيث أن لا يصير تجاوزات. في ناس تمشي وتعدي وتصورها الكاميرا وتعدي بالواسطات، لا، نبي النظام يطبق بالضبط، بحيث أن لا مبالغة فيه ولا يكون المبلغ البسيط 50 دينار ولا 300 دينار، يكون حل وسط 150 مثلا، بس طبعا بدون الحبس، لأن مهما كان عيالنا ما نرضى عليهم. في حالات ساعات تصير ضرورية مثل حالات مراجعة مستشفى، حالات إمرجنسي، في ناس تضطر أن تطوف بدون تعمد بس ما يقدر يثبت هذا الشيء، إلا إذا كان مثلا في مجال أنه يعطيهم ورقة إثبات أنه كان عنده مراجعة وعنده ظرف طارئ. بس هم هذا ياخذ وقت، وإذا في حبس هم راح يصير موجود في الحبس فما يقدر يطلع عشان يثبت لهم الموضوع. فمعناته أنه يكون في حلول وسط، المبلغ يكون أقل من 300 وأقل من 500، لأن مبلغ حيل عود، ميزانية المواطن العادي ما يقدر يدفع هذا المبلغ. يعني صراحة ممكن يكون أحيانا التاكسي، تمام، التكاسي، واحيانا للشباب اللي يكونون اعمارهم اقل من 20 سنة، حاطين في بالهم ان عندي اهلي هم اللي يدفعوا لي هم اللي يشيلوني، فهذا السر. انا عندي المبلغ حيل عود، حرام. ولي امر اذا عنده مثلا اكثر من طفل ويدفع اكثر من 500 او اكثر من 300، لا، الاب هني هو اللي راح ينضم. واحيانا في ناس عايشه بدون اب، يعني الام هي المعيله لهذه الاسره، معاشها وين بيكفي تدفع حق عيالها وتدفع المبالغ؟ ليش انا لازم اسوي كسور الاشارات بمبالغ؟ ليش ما اسوي توعيه للشعب نفسه، المجتمع نفسه، بحيث ان انا ككويتي وكوافد وكأي عمالة موجودة هي اللي تحترم. لما تحترم الكل راح يحترمك، صح ولا لا؟ اذا عيال الديرة ما يلتزمون فاكيد الوافد او اي شخص عامل جاي هم هذا راح يخالف. في اماكن ما فيها دوريات، في اماكن ما فيها كاميرات، الكل راح يخالف. طيب انا الحين سويت اللي مسكين ملتزم وشوية طاف مثلا صفرة ومسكتها الاشارة ب 300 500 دينار، وايضا هذاك اللي بالشوارع الصغيرة اللي ما فيها كاميرات ومشى،
فهني أنا راح أحتر. مو بس إشارة، أنا شفت لفات غلط، يعني لفة مفروض تكون عكس، هو قاعد يروح العكس الاتجاه، وهندي سايق طقت له هرن لأن أنا مسك بريك لف ويلفها قدام، يعني هو عايزاني شوية يروح قدام عشان يلف، فأنا هذا من بيخالفه؟ أنا مضطر أني أصور كل دقيقة السيارات وأرقامهم عشان أبعثهم للدورية؟ لا، أنا شكلي مو شغلي أكون دورية صراحة. توعية، أول شيء توعية الأهل، توعية العيال، حب الوطن. إذا أنا أحب ديرتي لازم ألتزم فيها، أنا أكون قدوة في مكاني، أنا لما أكون برا أكون قدوة، لأن يا أديب يا غريب كن أديب، فما بالش لما أكون في ديرتي مفروض أكون أنا مثال حلو. එකක නා වීඩියෝ කරලා පෙන්නනවා ඒක වැරදි ඒක තමන් තමන්ගේ රැකියාව නෙමෙයි තමන්ට වෙන වැඩක් තියෙනවා ඒ වගේම කැමරා විතරක් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ නිලධාරියෙක් පත් කරන්න ඕනේ සියලුම තැන්වල නීති කඩකිරීම සිද්ධ වෙන තැන් ගොඩාක් එහෙම සිද්ධ වෙන තැනක් නම් එතන අනිවාර්යෙන් නිලධාරියෙක්ව පත් කරන්න ඕනේ එතකොට නිලධාරියෙක් එතන ඉන්නවා නම් කවුරුවත් නීති කඩ කරන්නේ නැත නමුත් නිලධාරියෙක් නැතුව එතන නීති කඩ කරන්නන්ට අවස්ථාවක් දීලා ඊට පස්සේ දඩේ දෙන එක අසාධාරණයක් අනිවාර්යෙන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම එතුමී කියනවා මේ හින්දි ඉන්නවා ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. එතකොට ඒ සායිකලට ඇතර මේ වගේ ගාණක් ගෙවන්න බෑ. අපිටත් වෙටප ඒ ගාණක් නෑ. දරුවන්ට දඩමුදල් ඒ ගාණට ගෙවන්න අපිටත් සල්ලි නෑ. අනිවාර්යෙන් මෙන්න මේ නීතිය චුට්ටක් තවත් ලිහිල් කරන්න ඕනේ. තවත් ටිකක් අඩු කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඇත්තටම එම නීතිය ක්‍රියාත්මක කරන්න කලින් චුට්ටක් අඩු කරන්න ඕනේ කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රියදුරන් පුළුවන් තරම් නීතියට ගරු කරන්න නිවැරදිව වැඩ කරන්න. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනත යාළුවන්ටත් ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් කරන්න subscribe කරන්න දෙවියන්ට.